නීති හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. එනවා ගහනවා යනවා ජන සමාජයේ ප්‍රචණ්ඩත්වයේ රජ වෙලා. මම නම් බය වෙන්නේ නැහැ මේ කාරණාව ගැන කතා කරන්න. 2015 වෙනකොට එදා අපි මහින්ද මහතා පරදිනකොට ඒ පරදින එකේ පසුබිමේ විදේශ රටවල් වලට වෙලා හැංගිලා හිටිය කුඩුකාරයෝ පාතාලේ මිනිස්සු තමයි එදා සල්ලි වියදම් කරේ එදා තිබි චාණ්ඩුවට විරුද්ධව. ඒ වගේම අරගලයේ වෙලාවේදී ඒකට බුරියානි මාස 3ක් එක දිගට කන්න දෙන්න වියදම් කරේ කවුද? මේ ආණ්ඩු හොයන්න ඕනේ. ඒවට වියදම් කරේ පාතාලේ කුඩුකාරයෝ. උන් තමයි අද මේ රට පාලනය කරන්න හදන්නේ. වසන්ත මැරුණම අපි මේක ඇතුලේ කතා කරනවා. හැබැයි මේ වගේ මිනුවන්කොට තමයි වැඩිම පාතාලේ ක්‍රියාත්මක වුණේ. පෞගේ කාලේ වෙඩි තියාගත්ත 6 දෙනෙක් මැරුණා. අපේ ගෙවල් වලට ගිනි තියන්න ආවේ පාතාලේ. මම තමයි මිනුවන්කොට වැඩිම කුඩුවට ඇල්ලුවේ. ඒ තරහ තමයි මගෙන් පිරිම ඇව්වේ. ඒකට රජයේ පොලිසිය නිලධාරියුත් අහු වුණා. එව්ව ගැන කතා කරේ නෑ ඒ කාලේ. ඒ අදාළ ආරක්ෂක අංශුවට මේ අයට උදව් කරන්න ඕනේ. ඔබතුමාලා උදව් කරන්න මෙවල පෙනී හිටින්න එපා කුඩුකාරයෝ වෙනුවෙන්. මේකට වැරදි අර්ථකථනයක් දෙන්න එපා. මේ අපි කිසිවෙක් පාතාලය කුඩුකාරයෝ වෙනුවෙන් කවදාවත් පෙනී හිටලත් නෑ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ලොකු බිහිතියකින් හිටියා. කප්පං ව්‍යාපාරය නිසා. අදටත් තර්ජනය කර කර කප්පන් ඉල්ලන ගම්පා දිස්ත්‍රික්කේ නරකම තැනක් තමයි මේ මිනුවන්ගොඩ අවට ප්‍රදේශය. දැන් STF එක දාලා ඒ පැත්ත පාලනය කරලා තියෙනවා. හැබැයි මම නම් එකහෙලා කියනවා මේක බොන විදියට ප්‍රචාරය වුණත් කමන්නේ නැහැ. පාතාලේ මර්ධනය කරන්න වෙනම වැඩපිළිවෙළක් අරන් උසා දාලා කිරකෙවල් වලට දාන්න නෙමෙයි ඊළඟට ඒගුන්ටත් කන්න දෙන්නේ අපිමයි. මේ රටේ අහිංසක මිනිස්සුමයි. දැන් අරගලයේ වෙලාවේදී කවුද මෙහෙව්වේ අරගලයේ ඔය සජබෙයි ජනතා විචිපරමුණේ තමයි මගේ ගෙවල් ගිනි තියන්න ඉතින් ආවේ. ඒවත් ඔය මම වගකීමෙන් කියනවා විපක්ෂ නායකතුමනි ඔබතුමාම අභියෝග කරලා මම වීඩියෝ කැප් දාලා මම පෙන්වන්න මකට ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව තුල මේ රට පොලිසියෙන් මේ වගේ මෙහෙයුම් කරන අහිංසක මිනිස්සුන්ව මරනවා කියපු ඔය පාතාලියුන්ව මරද්දි මම නම් කියන්නේ මරන්න ඕනේ. මම ප්‍රසිද්ධිය කියන්නේ මම මේ හංගලා කතා කරන මෙහෙම නැත්තම් මේ රටේ සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ පරණ හැන්සාට් ටික අරගෙන බැලුවා නම් පාතාල නායකයෝ පොලිසියෙන් මැරුම් කෑවොත් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් කතා කරාද ඒ අය වෙනුවේ. ඒ නිසා තමයි මේ தත්ත්වය වැඩි දියුණුනේ. ඊයේ මේ මුළු ලංකාවේ දිවිච්ච සියලුම රූපවාහිනිවල ගියා අර ටැටූ මල්ලිගෙන් ප්‍රකාශ ගන්න එක පොලිසියේ උසස් නිලධාරියෙක් කොන්දට ඉඳගෙන. එතකොට මේ රටේ අධිකරණයට තීන්දුව කරන්න දෙයක් නැහැ. අපේ අත දෙන්න විදියකුත් නැහැ. හිරේ දාන්න විදියකුත් නැහැ. මොකද හේතුව වැඩේ කරලා ඉවරයි පොලිසිය ප්‍රසිද්ධියේ. මේවා කරන්න එපයි කියන නියෝජක කතානායකතුමා. මොකද හේතුව මුළු ලෝකෙටම පෙන්නනවා පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කරන එකක්. මේක මේ ෂෝ එකක්. මේ ෂෝ දාන්න නෙමෙයි මේලාවේ තියෙන්නේ. මේ අයගෙන් බොහොම රාජිගතව ගන්න ඕනේ සාක්ෂි සටහනක්. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අපරාධ නඩු පිළිබඳව මම අවුරුදු ගණනක් ඔය සාවිය වැඩ කළා. ඕනෑම අපරාධයක් සිදු වුණාන් පස්සේ එතන අපරාධය සිදු ස්ථානයේ ඉඳලා ඒ පරීක්ෂණ කටයුතු ඉතා සියුම්ව සහ සංවිධානාත්මකව මෙහෙවන්න ඕනේ. නැත්තම් නඩුව කඩම් වැටෙනවා. දැන් පාර්ලිමේන්තු බොහොම නඩුව නිදහස් වුණේ විත්තිකරුවෝ කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කිරීමේදී වෙච්ච අඩුපාඩුව තමයි ඒ නඩුවේ විත්තිකරුවෝ නිදහස් වෙන්න හේතු වුණේ. බලන්න සැකකරුවන් ගෙනල්ලා පොලිසියෙන් ප්‍රශ්න කරන එක මාධ්‍ය පෙන්නනවා. මේක පුදුම රටක් නෙමේ එක. මෙහෙම කොහොමද අපරාධ නඩු ඔප්පු කරන්නේ? ඔබතුමා හරියට මේ වීඩියෝ එක නැරඹුවොත් ඒකේ හරියට පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගෙන් කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මීඩියා ගෙනැල්ලා ඒ සැකකරුව තියාගෙන අරක ප්‍රචාරය කරනවා. සාක්ෂිකරුවට අමතක වෙන දේවල් මතක් කරන්නේ DIG මහත්තයා. මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදායක් අපේ රටේ ඇති වුණොත් කොතනද මේක කෙලවර වෙන්නේ? මම නම් දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාකවත් යම් දරුණු ගණයේ අපරාධයක් සිදු වෙච්ච අවස්ථාවකදී මේ ආකාරයෙන් සැකකරුවන් ගෙනල්ලා පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම මේක වීඩියෝ කරලා මාධ්‍යයෙන් පෙන්වන එක. ඊට පස්සේ ඒකම සඳහන් වෙනවා මහේස්වත්තුමා හෝ තුමිය ඉස්සරහා වෙනම දෙනවලු. දැන් ඔබතුමා දන්නවා කොන්ෆෙෂන් ස්ටේට්මන්ට් එකේ තියෙන වේට් එක මොකද්ද? මේ කරන කාර්ය කළාම ඩිෆෙන්ස් මේ කවුන්සිල්ලට හරිම ලේසි නඩුව කඩා ගන්න. මේ වගේ දේවල් කරන්නේ විතිකරු නිදහස් කරන්න. ඉතාමත් පැහැදිලි. දැන් මේ ටීවී එක හරහා දුන්න පාපෝචාරණය උසාවියේ දැම්මහම විතිකරු නිදහස්. මම ඒකටම අදාළ තව ප්‍රශ්නයක් කියනවා. මේ අපරාධ වැඩි වෙන්න හේතුව මොකද්ද? අප රටේ අපරාධ නීති අද විහිළුවකට ගණන් අරගන්න සමහරු. මේක පොලිස් පොත්තුමාගේ අවධානයට වහාම යොමු කරන්න අඩුම තරමේ මින් ඉදිරියට වා. පොලිසියට නියමාකාරයෙන් පරීක්ෂණයක් කළා නම් ඒක අවසන් කරන්න ඉඩ දෙන්න. නැත්නම් මේක කවදා හෝ දවසක විත්තියට වාසියක් වෙනවා. එතකොට අපරාධකරුවන්ට බොහොම ලේසි කොච්චර මිනි මෙරුවා වුණත් කොච්චර අපරාධ කරනොත් ලේසි මේක පැනලා යන්නේ. කාර්යය සම්බන්ධව ගරු පොලිස්පත්තුමාගෙත් මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙත් විශේෂ අවධානය සඳහා යොමු කරනවා.